අද කාලේ උයනවා කියන්නේ ට්‍රෙන්ඩ් එකක්නේ. ලෝකෙ වටේ ඉන්න ගොඩක් දෙනෙක් අමුතු අමුතු දේවල් try කර කර ඒගොල්ලන්ගේ recipes update කර කර තමයි මේ දවස්වල උයන්නේ. එන්නේ ඒ විදිහට ඔයත් කැමති නම් ඔයාගේ recipes update කරන්න. ට්‍රෙන්ඩ් එකට හරියටම set වෙන්න මේ තමයි ඕගොල්ලෝ බලන් ඉන්නම ඕනේ වැඩසටහන. CBL Sera Smart Kitchen. CBL Sera Smart Kitchen එකට මං විතරක් නෙමෙයි තව කෙනෙක් එකතු වෙනවා. ඒ එකතු වෙන කෙනා ඕගොල්ලෝ අඳුරන කෙනෙක්. සාමාන්‍යයෙන් මේ සෙටප් එකේ දැකලා නැතුව ඇති. හැබැයි සෝෂල් මීඩියා වලදී නම් ඕගොල්ලෝ මේ කෙනාට ගොඩාක් ආදරය කරනවා. පිළිගන්න මේ තමයි අපේ ෂෙෆ්. ෂෙෆ් සපුමල් විජේසිංහ. අයිබෝන් ෂෙෆ්. අන්න මං කිව්වනේ මේ ෂෙෆ් ඔයගොල්ලෝ හොඳට අඳුරනවා. ගොඩාක් ආදරෙන් ඔහුගේ රෙසිපීස් ඔයගොල්ලෝ බලලත් ඇති, try කරලත් ඇති. ෂෙෆ්ම කියන්නකෝ, අද ඉඳන් අපි අපේ මේ ප්‍රෝග්‍රෑම් එකේ මොන වගේ රෙසිපීස් අපේ ගෘහණියන්ට කියලා දෙන්න. මුලින්ම කියන්න ඕනේ වෙනස් රෙසිපි ටිකක් තමයි අරගෙන ඉන්නේ මම. ඒ වගේම ශ්‍රී ලංකන් වෙස්ටර්න් කම්බිනේෂන් රෙසිපි ටිකක් තමයි අරගෙන ඉන්නේ. නම දිග වෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් අපි gedara තියෙන දේවල් පාවිච්චි කරලා තමයි හදන්නේ. මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේ පොඩි පොඩි දේවල් තමයි අපිට මේකට ඕන වෙන්නේ. ඉතින් ඒ වගේ රෙසිපි ටිකක් අපි ඉස්සරහට අරන් යමු. ෂෙෆ් විතරක් නෙමෙයි, මම ෂෙෆ් එක්ක තව කෙනෙක් එක්කන් ආවා අපේ මේ රෙසිපීස් ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඒ තමයි වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරලිය. CBL Sera. අපි මේ විශ්දිනේ හදන රෙසිපීස් වල දිගටම CBL Sera නිෂ්පාදන භාවිතා කරනවා. ඒකනේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ CBL Sera Smart Kitchen කියලා කියන්නේ. ස්මාර්ට් රෙසිපීස් වලට අපිට අවශ්‍ය වෙනවා විශ්වාසනීය කිචන් පෙරලියක්. ඒ නිසා තමයි අපේ රෙසිපීස් හැම එකටම අපි CBL Sera භාවිතා කරන්නේ. දැන් අපේ ෂෙෆ් කියවනේ වෙනස්ම විදිහේ අප්ඩේට් වෙච්ච රෙසිපීස් තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයගලන්ට ගේන්නේ. ඒ අතරින් අපේ ඉස්සෙල්ලාම හදන රෙසිපි එක මොකක්ද? අපි මුලින්ම හදන්න යන්නේ බේක් පිස් එකක්, සෙලෝන් මෙරිනේටඩ් බේක් පිස් එකක්. ඒ වගේම රෝස්ටඩ් කැරට් ඇන් ස්වීට් පොටැටෝ. තව මම හදනවා කරි සෝස් එකක්. ඒක මාළුවෙකත් එක්ක කන්න ලේසි වෙන තමයි මම හදන්නේ. තව හදනවා මැංගෝ සල්සා එකක්. ඉතින් කලින් කිව්වා වගේ රෙසිපි එක දිගයි. හැබැයි අපිට පහසුවෙන් හදාගන්න පුළුවන්. හරි ලේසින් හදාගන්න පුළුවන්. අපේ ෂෙෆ් රෙසිපි එකේ නම කිව්වම කට්ටිය බය වෙන්න එපා. ගොඩක් ලේසින් හදාගන්න පුළුවන්. මොකද අපිට ෂෙෆ් ඉන්නවා. රෙසිපි එක හදන්නේ කොහොමද කියලා කියන්නේ ඒකත් එක්කම අපේ විශ්වාසනීය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපි භාවිතා කරන්නේ CBL Sera වෙතින්. එතකොට මේ දෙකම කම්බයින් වෙලා අපි රෙසිපි එක හදනකොට ගොඩක් ලේසියෙන් ඔයගලන්ට හදාගන්න පුළුවන්. ඔන්න එහෙනම් අද දවසේ අපි ඩිෂස් හතරක් හදාගන්නවා. අපි ඉස්සෙල්ලම හදාගන්නවා සිලෝන් මැරිනේටඩ් බේක්ඩ් ෆිෂ් එකක්. ඒකත් එක්කම රෝස්ටඩ් ස්වීට් පොටේටෝ සහ කැරට් ඩිෂ් එකක්. ඒකට එකතු කරන්න අපි හදාගන්නවා කරි සෝස් එකක් සහ මැංගෝ සල්ස එකක්. ඉස්සලාම බලමු අපේ අද දවසේ රෙසිපි එකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවාද කියලා. සිලෝන් මැරිනේටඩ් බේක්ඩ් ෆිෂ්. අවශ්‍ය ද්‍රව්‍ය. මලට් වර්ගයේ මාළු, කහ කුඩු, මිරිස් කුඩු, තුන පහ කුඩු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, ඔලිව් ඔයිල්, කැරට්, බටර්, දෙහි, තක්කාලි. මම රෙසිපි එකකින් එක යන්න. මම ඉස්සලාම හදන්න යන්නේ බේක්ඩ් ෆිෂ් එක. මම දැන් ගිහිල්ලා මේකට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අරගෙන එන්නම්. හරි මං අරගෙන ආවා ටික. දැන් තියෙන්නේ මට පොඩ්ඩක් මාළුවක දෙන්න පුළුවන්. මේකට මං ගන්න වයිට් ෆිෂ් එක. සාමාන්‍යයෙන් අපිට මේකට බරමණ්ඩි, මලට් ඒ වගේ මාළු වර්ග අපිට මේකට ගන්න පුළුවන්. අද මම මේක අවන් එකේ තමයි හදන්න යන්නේ. හැබැයි හැමෝටම අවන් නැහනේ. ඉතින් ඒ කට්ටියට මේක පෑන් එකේ ග්‍රිල් කරලා ගන්නත් පුළුවන්. එහෙනම් මං දැන් ඉස්සෙල්ලා මේක මෙරිනේෂන් කරගන්නවා. මේකට මං එකතු කරගන්නවා සෙර එකේ ලුණු එක. තව අපි ගම්මිරිස් ටිකක් එකතු කරගමු. දැනට අපි CBL Sera ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ ෂෙෆ් CBL Sera ගම්මිරිස් එකතු කරගත්තා. දැන් ෂෙෆ් හදන්නේ CBL Sera තුන පහ එකතු කරගත්තා.
ඊළඟට අපි ආවල් බලා ගන්න පුළුවන් මම මොනවද එකතු කරන්න යන්නේ කියලා. ඊළඟට අපි එකතු කරගන්නේ සීවියර් සේරම් මිරිස් කුඩු. මේක සැරනම් ඉතින් තමන්ට ඕන විදිහට එකතු කරගන්න පුළුවන්. සැර අඩුවෙන් ඕනනම් මිරිස් කුඩුයක් අඩුවෙන් දා ගන්නත් පුළුවන්. අපි කහ ටිකක් එකතු කරගන්නවා. සීවියර් සේරම් කහ කුඩු. ඒකත් හරි. දැන් මම මේකට තෙල් එකතු කරගන්නවා. මේකට මම ගත්තේ ඔලිව් ඔයිල්. ඉතින් අපි හැමෝටම ඔලිව් ඔයිල් ගන්න නැහැ නේ. ඉතින් ඒක නිසා අපිට මේකට කෝන් ඔයිල් එහෙම නැත්නම් සන්ෆ්ලවර් ඔයිල් එකකින් ඕන එකක් ගන්න පුළුවන්. දැන් මේක අපි දෙපැත්තෙම හොඳට මේක ගා ගන්න ඕනි. මාළුකේ බලා ගන්න පුළුවන් මේක මම හොඳට සුද්ධ කරලා මේ වගේ නැදී ඉඩි වගේ ගහලා තිනේ. එතකොට හොඳට ඇතුළට ස්පයිසස් ලුණු හොඳට කාවා දිනවා. ඒකෙන් නම් තමයි මම මේ විදිහට සුද්ධ කරගෙන තියෙන්නේ. ඒකත් එක්කම අපි CBL සේරා ස්පයිසස් භාවිතා කරන නිසා ඒ ස්පයිසස් වලින් එන්න ඕන රස ගැන අපිට ආයි දෙපාර තුන් පාරක් හිතන්න ඕනේ නැහැ. ෂෙෆ් කී ටිප්ස් එක්ක අපිට මේ මැරිනේෂන් එක ගොඩක් හොඳට කරගන්න පුළුවන්. ෂෙෆ් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ෂෙෆ් දැන් අද දවසේ පාවිච්චි කරපු මාළු වර්ග මොකක්ද? අද මං ගත්තේ මලට් එක. එතකොට මලට් එක ඇරෙන්න අපිට නිකන් ශ්‍රිම්ප් නැත්නම් කටල් ෆිෂ් වගේ භාවිතා කරන්න පුළුවන්. ඔව් දැන් සාමාන්‍යයෙන් මාළු කන්නේ නැති එක්කෙනිට අපිට ගන්න පුළුවන් කටල් ෆිෂ් එහෙම නැත්නම් ප්‍රෝන් ගන්න පුළුවන්. ප්‍රෝන් කටල් ෆිෂ් ඉක්මනට කුක් වෙනවා. සාමාන්‍ය විනාඩියක් දෙකක් වගේ තමයි යන්නේ කුක් වෙන්නේ. ඒක නම් ඉතින් අවන් එකේ දාන්න ඕනේ නැහැ. අපි නිකන් pan එක දැම්ම බටර් ටිකක් දැම්ම මේ වගේ මෙරිනේෂන් එකක් හැදුවා ගත්තා. හරි එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මලට් කියන මේ මාළු జాතිය කන්නේ නැත්නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඉස්සෝ දැල්ලෝ නැත්නම් ඔයගොල්ලෝ කැමති මාළු జాතියක් භාවිතා කරලා ෂෙෆ් කී රෙසිපි එක ෆොලෝ කරන්න. මේකට මම තව එකතු කරගන්නවා චෙරි ටොමැටෝ ටිකක්. චෙරි ටොමැටෝ නැත්නම් අපිට මේකට නෝමල් මේ ටොමැටෝ එක වුණත් එකතු කරගන්න පුළුවන්. මම මුලින්ම ෆිෂ් එක හදාගත්තේ මොකද අපිට සාමාන්‍ය විනාඩි 30ක් වගේ මේක බේක් කරගන්න ඕනි. මම හීට් එක තියාගන්නේ 180ට වගේ. එතකොට ඒ අතරේ බේක් වෙන අතරේ අපිට අනිත් එක හදාගන්න පුළුවන්. මම හැබැයි මේ ස්වීට් පොටැටෝ එකත් අවන් එකේ දානවා. මම ඊළඟට ගන්න එක. එදිරි ෂෙෆ් කොච්චර වෙලාවක් මැරිනේට් වෙන්න ඕනද මාළු? මාළු එක ඒක ඩිපෙන්ඩ් වෙනවා මාළු වගේ මාළුවට. දැන් සාමාන්‍යයෙන් මේක ටිකක් ලොකුයිනේ. අපි මේක මැරිනේෂන් කරලා සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ තියන්න පුළුවන්. ඊට වැඩි තියන්න එපා. එහෙම වුණොත් එහෙම අපි මේකට එකතු කරනවා ලුණු. තව අපි එකතු කරනවා දෙහි. ඒකෙන් මාළු එක කුක් වෙන්න වගේ පුළුවන්. සාමාන්‍යයෙන් අපි පොඩි මාළු කෑල්ලක් ගන්නවා නම් විනාඩි 10ක් 15ක් සීසන් කරලා තිබ්බම හොඳටම ඇති. මාළු කොට. මම මේකට මේ ටික එකතු කරගන්නවා. අපි දෙහි එකතු කරගන්නවා. දෙහි ටොමැටෝ ටිකක්. එම ලුණු. ලුණු ටිකක් කැරට් ටිකක්. නම් කරපින්ස ටිකක් දාගන්න. මොකද අපේ රසටනේ. තව මම මේකට එකතු කරගන්නවා බට කෑල්ලා. හරි. දැන් මේ අපි මේකට ඔක්කොම ටික එකතු කරගෙන තියෙන්නේ. කියන දැනට අපි රෙසිපි එකේ අද දවසේ අපි හදන ඩිෂස් හතරින් පළවෙනි ඩිෂ් එක තමයි මේ සූදානම් කරලා තියෙන්නේ. මේ තමයි සිලෝන් මැරිනේටඩ් බේක්ඩ් ෆිෂ්. තැන්ක්ස් ෂෙෆ්. අපේ ෆිෂ් එක ප්‍රෙප් කරලා මැරිනේට් කරන්න දාලා තියෙන එකත් එක්කම අපි අවන් එක ප්‍රීහීට් කරනවානේ. මේ අතරතුරේ වැඩ කීපයක් තියෙනවා ෂෙෆ්ට කරන්න. ඒ ටික වෙනකන් අපි යමු කෙටි විරාමයකට. මේ CBL සේරා ස්මාර්ට් කිචන්. CBL එකසින් එන උසස්ම තත්වයේ සේරා කුළුබඩු නිසා කිචන් එකට විශ්වාසනීය පෙරලියක්. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරලිය සේරා. පළවෙනි ඩිෂ් එකේ ෆස්ට් ස්ටෙප්ස් ටික ඉවරයි. ඊළඟට අපි යන්නේ අපේ දෙවෙනි ඩිෂ් එකට. ඔව්. ඒකත් අවන් එකේම තමා. අවන් එක නැත්තම් pan එකේ roast කරගන්න පුළුවන්. එතකොට මම ඊළඟට හදන්න යන්නේ roasted carrot and sweet potato. Roasted sweet potato carrot dish. අවශ්‍ය ද්‍රව්‍ය. carrot, බතල, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, rosemary, parsley, olive oil, butter. එහෙනම් මම දැන් ඉස්සල්ලාම මේක කපන්න ගන්න.
මේක මේ ඔයත් බලා ගන්න ඕනි ඊට පස්සේ ගෙදර ගිහිල්ලා හදලා පොටයක් අනිවාර්යෙන් යවන්න ඕනි CBL ස්පයිසස් යූස් කරලා අලෙකතු කරගන්නත් පුළුවන් අලෙකතු කරගන්නත් පුළුවන් අලෙකත් හරිම රසයි අලෙකත් මේ වගේ ස්කින් එක පිටින් තමයි එකතු කරගන්නේ හැබැයි හොඳට හොදලා ප්‍රසිද්ධ කරලා හොදලා නතර කරන්න ගන්න මං කිව්වා වගේ ඇත්තටම නම දිග වුණාට දැන් පේනවනේ හරිම ලේසි හදාගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා ගම් මිස් ටික. සේරා ලුණු. තව මං එකතු කරගන්න මේකට විශේෂ දෙයක් herbs. herbs කියන්නේ දැන් මේක මං රෝස්මරි මේක. මේක මාකට් වල අපිට ගන්න පුළුවන් ලොකු ගාණක් වෙන්නේ නැහැ ග්‍රෑම් සාමාන්‍යයෙන් 10 20 වගේ පොඩි පැකට් තියෙන්නේ එච්චර ගාණ වැඩි වෙන්නේ නැහැ රුපියල් 50 කේ වගේ පොඩි ගාණක් වෙන්නේ ඒ දේවල් එකතු කරගන්න පුළුවන් මේකේ රස වැඩි කරගන්න පාස්ලි නම් අපිට නිතරම බලා ගන්න තියෙනවා සුපර් මාකට් එකේ මේක තියෙන්නේ පාස්ලි මේකත් වේලලා වගේ තියෙන්නේ හර්බ්ස් එකක් වගේ ඔලිව් ඔයිල් ටික සෙෆ් කිව් ඔලිව් ඔයිල් තිබුණ නැත්නම් ඕන නම් සන්ෆ්ලවර් ඔයිල් සහ කෝන් ඔයිල් යූස් කරන්න දැන් මේ රෙසිපි එක අතරම ඉතින් ඩයට් කරන අයටත් එකතු කරගන්න පුළුවන්. බට ටික කන්තිම එකතු කරගන්න. එකතු කරගත්තා. මේක ඉතින් මෙහෙම දිය වෙලාම යනවා බේක් එක. ඉතින් ඊළඟට තියෙන්නේ අපේ ඒ රෝස්ට් කරගන්න යන බසල සහ කැරට් ඒ මිශ්‍රණය අවන් එකට දාගන්න. අවන් එක ප්‍රීහීට් කරන්න කොච්චර වෙලාවක්ද? සාමාන්‍ය විනාඩි 10ක් වගේ ප්‍රීහීට් කරන්න. ඊට පස්සේ අපිට මේක සාමාන්‍ය විනාඩි 20ක් 25ක් වගේ රෝස් කරගන්න පුළුවන්. උෂ්ණත්වයේ අවන් එකෙන් අවන් එකට වෙනස් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපිට 178 වගේ තියාගන්න පුළුවන් මේක. වෙටින් වෙටි ඉතින් බලන්න ඕනේ චෙක් කරලා කොහොමද කියලා. pan එකේ ෆ්‍රයි කරනවා නම් චෙක් කොහොමද කරන්නේ? pan එකේ ෆ්‍රයි කරනවා නම් ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න ඕනේ. ඊට පස්සේ pan එකේ අපිට සාමාන්‍ය විනාඩි 5කදී වගේ කුක් කරගන්න පුළුවන්. හැබැයි මේ කට්ටේ කපන්න බෑ එතකොට. ටිකක් හීනියට වගේ තමයි කපා ගන්නවා. අවන් එකේ බේක් වෙන නිසා ටිකක් ලොකෝට කැපෙනවා. ටිකක්ම ලොකෝට කැපෙනවා. හැබැයි ඕගොල්ලෝ pan එකේ ෆ්‍රයි කරලා ගන්නවා නම් කුක් කරලා ගන්නවා නම් ටිකක් හීනෙට කපන්න. හරි. දැන් මේක අවන් එකේ දාන්න දෙන්න. හරි. දැන් අපිට ඉතිරලා තියෙන chef curry sauce එක සහ mango salsa එක හදන්න. salsa එක. හරි. මම ඉස්සල්ලාම හදාගන්නේ මොකද්ද ඔයා guess කරනවද? mango salsa එක? නෑ නෑ නෑ. ඒක අපි දාගමු අන්තිමට. salad එක. ආ පිලි වලට යන්න. ඔව් පිලි වලට යන්න. අපි දැන් හදාගමු කරි සෝස් අවශ්‍ය ද්‍රව්‍ය ඔලිව් ඔයිල් පොල් කිරි තුන පහ කුඩු ලුණු කුඩු කහ කුඩු රතු ලුණු සේර කරපිංචා මේකට අපිට ඕන වෙනවා ඔලිව් ඔයිල් ටිකක් ඒ වගේම චොප් කරගත් ලුණු ටිකක් සුදු ලුණු ටිකක් තව මේකට මම සේර එකේ කහ ගන්නවා තුන පහ එක ගන්නවා තව මම ගන්නවා රසාණු ලුණු ටිකක් එහෙනම් අපි දැන් පටන් ගමුනේ දැන් අපි මේ ටික එකතු කරගමු. මම මේකට බීලුණු ටිකක් එකතු කරගන්නවා. තව සුදු ලුණු ටිකක්. තව මම මේකට සේර කෑල්ලක් එකතු කරගන්නවා. කරපිංචා ටිකුත් එකතු කරගමු නේද? ඌ මම හිතන්නේ දැන්ටම chef olive oil එකට ලුණු, සේර වගේම සුදු ලුණු කරපිංචා එකතු කරාම මේ කුස්සියම පුදුමාකාර සුවඳකින් පිරෙනවා. මේ හදන්නේ අපි curry sauce. curry sauce. මේක සාමාන්‍යයෙන් අපි විනාඩියක් විතර කුක් කරගන්න ඕනි. මේක හරි දැන් මම අරගෙන ඉන්නම් මේකට ඕනිම දේ. අපිට මේකට ඕන වෙනවා CBL සේරා කොකනට් මිල්ක් එක. හරි දැන් මේකට මම තව එකතු කරගන්නවා. කහ කුඩු ටිකක්. තව මේකට අපි එකතු කරගමු. තොනව හරියක් මේකත් දැන් සාමාන්‍යයෙන් අපි කුක් කරගමු විනාඩියක් වගේ වගේ කුක් කරගමු සාමාන්‍යයෙන් කරි සෝස් එක ටිකක් කහ පාටට වගේ එන්න ඕනි. මම තව කහ පොඩ්ඩක් එකතු කරගන්න.
ඔන්න දැන් අපි මේකත් හරි මේකත් දැන් අපිට කුක් කරන්න තියෙන විනාඩි දෙකක් වගේ. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩ් කරලා ගන්නවා. බ්ලෙන්ඩ් කරලා පෙරලා ගන්නවා. හොඳනම් හොඳයි. නැදනේ ෂෙෆ් කිව්වා සේර භාවිත කරපු ගේ වගේම CBL සේර භාවිත කරපු මේ හැම දෙයක් එක්කම එකතු වෙනවා තමයි මේ සුවඳ දෙන්නේ නේද ෂෙෆ්. හරි දැන් මේක අපි හිමීට කුක් කරන්න දෙමු. අපි ඊළඟට හදන්නේ අපේ හතරවෙනි ඩිෂ්. ඒක තමයි මැංගෝ සල්සා. හරි. CBL ඉවසින්නේ සේරා. වැඩ සිම්පල් කරන විශ්වාසනීය කිචන් පෙරළිය සේරා. ඒක හදන්නතම අපි දැන් සූදානම් වෙලා ඉන්නේ ෂෙෆ් දැන් හදන්න යන්නේ මැංගෝ සල්සා. මැංගෝ සල්සා අවශ්‍ය ද්‍රව්‍ය ඉදුණු අඹ ගෙඩියක් තක්කාලි කොත්තමල්ලි කොළ ලුණු කුඩු ගම්මිරිස් කුඩු රට ලුණු ඔලිව් ඔයිල්. හරි දැන් අපි මැංගෝ සල්සා එක හදමු. සනුවටත් බලා ගන්න පුළුවන් මෙතන ලොකු ඉන්ග්‍රීඩියන්ස් ගොඩක් නැහැ. මේක අපි අඹ ගන්නවා. එතකොට ලුණු තක්කාලි අම්මිරිස් ටිකක් එකතු කරගන්නවා සැර ඕනි නම්. ඊට අමතරව මම ගන්නවා කොත්තමල්ලි කොළ ටිකක්. ඊට අමතරව ඔලිව් ඔයිල්, salt, pepper මෙච්චරයි අපි ගන්න. අපිට මේක ඉක්මනින් හදා ගන්න පුළුවන්. මම දැන් මැංගෝ සල්සා කියන දේ සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටිය කඩේකට ගිහලා තමයි කාලා බලලා ඇති. ගෙදර නම් මැංගෝ සල්සා එක හදලා නැතුව ඇති අනිවාර්යෙන්. ඒක අපි ලේසියෙන්ම අද හදාගමු. ඒකත් හරි. දැන් මම අනිත් එකත් පොඩියටම කපා ගන්නවා. දැන් ෂෙෆ් අමු මිරිස් ටික තමයි එකතු කරගන්නේ. කොත්තමල්ලි කොළ ටික. දැන් ඉතින් අපි මේකට ඊළඟට රස කරන ටික එකතු කරගන්න. හරි. ඒ කියන්නේ ලුණු, යම්බිරිස්, තමුනා ටික. තව ඔලිව් ඔයිල් ටික එකතු කරගන්න. එහෙනම් දැන් අපේ ඩිෂස් හතරම අපි හදලා ඉවරයි. අද දවසේ අපි හැදුවා සිලොන් මැරිනේටඩ් බේක්ඩ් ෆිෂ් එකක්. ඒකත් එක්කම අපි හැදුවා රෝස්ටඩ් ස්වීට් පොටේටෝ සහ කැරට්. ඒකත් එක්කම අපි එකතු කරගත්තා කරි සෝස් එකක්. දැන් හදලා ඉවර කරගත්තා අපේ මැංගෝ සල්ස එක. මට තප්පර කීපයක් දෙන්න අපි ෂෙෆ් එකක ටක්කල රෙජ්. දැන් ෂෙෆ් හදන්නේ අපේ ඩිෂස් හතර ප්ලේට් කරන්න නේද ෂෙෆ්? ඉස්සලාම මාළු එක ගන්න. මාළු එක පරිස්සමෙන් ගන්න ඕනේ. දැන් ඔය තියෙන්නේ අද දවසේ අපි හදාගත්ත ඩිෂ් එක. ඒ කියන්නේ CBL සේරා නිෂ්පාදන භාවිත කරලා අපි හදාගත්ත මේ ඩිෂ් එක. ඩිෂ් එක අපේ ෂෙෆ් කිව්වා වගේ ටිකක් දිග නමක් තියෙන ඩිෂ් එකක්. හැබැයි ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් ලේසියෙන් පහසුවෙන් තමයි අපි මේ ඩිෂ් එක හදාගත්තේ. අද දවසේ අපි හදාගත්තේ සිලොන් මැරිනේටඩ් බේක්ඩ් ෆිෂ් with roasted sweet potatoes and carrot along with curry sauce and mango salsa. හයි දැන් ෂෙෆ් ගොඩක් ලස්සන ප්ලේට් කරලා තියෙනවා. ඒකත් එක්කම ගානිෂයකට බීන්ස් ස්ප්‍රවුට්ස් නැත්නම් මුංගට භාවිත කරලා තියෙනවා. ඕනෑම කෙනෙක් ගෙදරට එනවා නම් අමුත්ත එක්ක එනවා නම් ඉම්ප්‍රෙස් කරන්න පුළුවන් ටග් ගාලා හදලා දෙන්න පුළුවන් ඩිෂ් එක. ඒ වගේම මම කලින් කිව්වා වගේ සතියකට සැරයක් ගෙදර ඔක්කොම එකතු වෙනවා. මේ වගේ එකක් try කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පෝෂදායි, ගුණදායි, ඒ වගේම රසවත් කෑම වේලක් සමග පවුල හැමෝත් එක්කම එකතු වෙලා හදන්න පුළුවන් ඩිෂ් එකක් තමයි අද අපිට ෂෙෆ් කියලා දුන්නේ.
බලාගෙන නෝගොල්ල හිතනවා නම් අයියෝ මේ රෙසිපි එකේ කීපයක් තැන් තැන් මිස් වුණා කියලා බය වෙන්න එපා. ඕගලන්ට තියෙන්නේ CBL Sera Facebook page එකට ගිහින් මේ රෙසිපි එක ටග් ගාලා බලන්න. ඒකත් එක්කම chef ඒ වගේම මාත් එක්ක මේ රෙසිපි එක ඕගොල්ලොත් ගෙදර ඉඳන් හදන්න ඕන නම් step by step බල බල හදා ගන්න දැන් අවස්ථාවක් තියෙනවා. ඕගලන්ට කරන්න තියෙන්නේ TV දෙරණ YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඔගලන්ට ඉස්සරහට රිලීස් වෙන එපිසෝඩ්ස් ඒ වගේම මේ එපිසෝඩ් එක අපේ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වෙලා ගොඩක් ට්‍රෙන්ඩි රසවත් එවම ගොඩක් ලස්සන රෙසිපි එකක් කියලා දුන්නද. තව අන්තිම ප්‍රශ්නේ තියෙනවා. අද දවසේ මගේ අන්තිම ප්‍රශ්නේ තමයි ඊළඟ පාර අපි මොනවද හදන්නේ? මේක සර්ප්‍රයිස් එකක්. ඒක අද කියන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම වෙනස් රෙසිපි එකක් තමයි අරගෙන ඉන්නේ. හරියන ෂෙෆ් අපි දැනට අපි රස බලන්න තියෙන ඩිෂ් එක එහෙම තියලා අපි ඊළඟ පාරටයි හම්බුමු. අනිවාර්යයෙන්. හරි. එහෙනම් ඔයගොල්ලෝ මතක ඇතුව ඊළඟ වතාවෙත් මේ වගේ රසවත් ට්‍රෙන්ඩි අප්ඩේට් විත් ද ස්මාර්ට් රෙසිපි එකක් බලන්න ඕන නම් ඊළඟ පාර අපිත් එක්ක එකතු වෙන්න. මේ CBL Sera Smart Kitchen.